මං හිතන්නේ රෙඩි කර අපිට ආරම්භ කරන්න පුළුවන් නේ. කට්ටියම ඇවිල්ලා නැද්ද තාම? කට්ට කරලා සෙට්ටම් බලන්න. රයිට්. හරි. හරි. පුතේ අපි ඩ්‍රොවිං පාඩමේ පහුගිය දවස වෙද්දී අපි සාකච්ඡා කළා දරුවනේ මේ බහුවස්ත්‍ර නිර්මාණය කිරීම පිළිබඳව, සවිධි බහුවස්ත්‍ර නිර්මාණය කිරීම පිළිබඳව පහුගිය සතියේදී අපි සාකච්ඡා කළා. හරි. එතකොට දැන් අද තියෙන්නේ අපිට එතනින් එහා කොටසට එන්නයි තියෙන්නේ. අපි එනවා දරුවනේ, අපි එතනින් එහා කොටසට. හරි. අපේ නමුද ඊළඟ කොටසට, ඒ තමයි අපි එන්නේ සාකච්ඡා කරන්න පුතේ මේ ඉලිප්ස නිර්මාණය කිරීම පිළිබඳව. ටොපික් එක ලියන්න පුතේ, ඉලිප්සය නිර්මාණය කිරීම කියලා. ඉලිප්සය නිර්මාණය කිරීම. ඉලිප්සය නිර්මාණය කිරීම. ටොපික් එක ලියා ගන්න පොතේ එලිප්සය නිර්මාණය කිරීම. එලිප්සය නිර්මාණය කිරීම. හරි. එලිප්සය නිර්මාණය කිරීම. රයිට්. මොකක්ද පොතේ දැන් ඉලිප්සයක් කියන්නේ කියලා කතා කෙරුවොත් එහෙම, ඔයාලා දන්නවා වෘතයක් කියන්නේ, දන්නවා කේන්ද්‍රයක් වටා ගමන් කරන්නා වූ, ඒ කේන්ද්‍රයක් වටා නියත දුරකින් ගමන් කරන්නා වූ ලක්ෂයක පතේනි පුතේ වෘතය කියලා කිව්වේ. දැන් වෘතයට කේන්ද්‍ර එකයි තිබුණේ. හැබැයි දැන් ඉලිප්සයක් කියන පුතේ මෙන්න මෙන්න හැඩයක් තියෙන කෙනෙක්. මේ වගේ කෙනෙක්. නිකන් හරියට නිකන් මේ බිත්තර ගෙඩියක් වගේ. දැන් මේ ඉලිප්සයකට තියෙනවා පුතේ නාභි දෙකක්. ඒ කියන්නේ කේන්ද්‍ර දෙකක් තියෙනවා. දැන් මේ ඉලිප්සයක් ගත්තාට පස්සේ ප්‍රධාන වශයෙන් ඉලිප්සයක අපි මේ මෙයා A මෙයා B කියලා ගත්තොත්, මෙයා C මෙයා D කියලා ගත්තොත්, අපි මෙයාගේ කියනවා පුතේ AB වලට කියනවා මහා අක්ෂය කියලා. CD වලට කියනවා පුතේ සුළු අක්ෂය කියලා. AB මහා අක්ෂය, CD කියන්නේ සුළු අක්ෂය කියලායි කියන්නේ. ඊට පස්සේ මේ මහා අක්ෂය සහ සුළු අක්ෂය ඡේදනය වෙන තැන මෙන්න මෙහා අපි K, අපි මෙන්න මෙතන මේ ලක්ෂ ඡේදිත ලක්ෂ අපි O කියලා ගන්නවා. AO දුර අරය ලෙසගෙන කවකට C වල හෝ D වල හෝ තියලා අපි යන්දොත් චාපයක් මේ පැත්තෙන් සහ මේ පැත්තෙන් මෙන්න මෙතන තියෙනවා F1 සහ F2 කියලා නාභි දෙකක්. මම කියව දේ පැහැදිලි නේද? මම දැන් කිව්වේ ඉලිප්සයක් ගත්තාම AB කියන දිගින් වැඩිම ස්ථාන දෙක අතර දුර, AB කියන වැඩිම දිගින් වැඩිම ස්ථාන දෙක අතර දුරට කියනවා මහා අක්ෂය. CD කියන ස්ථාන දෙක අතර දුරට කියනවා සුළු අක්ෂය. එතන මහා අක්ෂයේ සුළු අක්ෂයයි එකට ඡේදය වෙන තැන O කියලා කියනවා. AO දුර කවකට්ටට මැනගෙන කවකට්ට තුඩ C වල තියලා චාපයක් ගත් ඇන්දොත් මෙතනින් කියලා මේ පැත්තෙන් සහ මේ පැත්තෙන් චාප දෙක වදින තැන දෙක තමයි නාභි කියලා කියන්නේ. එතකොට මෙයාගේ F1 තමා F2 වලට අපි කියනවා නාභි කියලා කියනවා. ඔන්න ඉලිප්සයක තියෙන මූලික එහෙම නැත්නම් ප්‍රධාන කොටස් ටික. පැහැදිලිද? හරි. අපි ඔතනින් ඉස්සරහට කතන්දරේ අරගෙන යන්න. පැහැදිලිද කියපු දේ නේද? හරි. රයිට්. ලියන්න පුතේ ටොපික් එක ඉලිප්සය කියලා. ඉලිප්සය කියලා ලියන්න. කාගෙද මයික් එකක් ඔන් වෙලා තියෙන්නේ? එක ඔෆ් කරගන්න. හරි. ඉලිප්සය නිර්මාණය කිරීම කියලා දැම්මා. නැත්තම් ඉලිප්සය, ඔව් ඉලිප්සය නිර්මාණය කිරීම කියලා දාලා පුතේ ලියන්න පුංචි වාක්‍යයක්. මෙහෙම ලියන්න. මම කියන වාක්‍ය ලියන්න. වෘතයකට කේන්ද්‍රයක් මෙන් ඉලිප්සයකට නාභි දෙකක් ඇත. වෘතයකට කේන්ද්‍රයක් මෙන් ඉලිප්සයකට නාභි දෙකක් ඇත. වෘතයකට කේන්ද්‍රයක් මෙන් ඉලිප්සයකට නාභි දෙකක් ඇත කියලා දාලා පුතේ ඔයාලා මෙන්න මේ විතර ගෙඩියක් හැඩයට තියෙන ඉලිප්සය අඳගෙන ABCD කියන්නේ කවුද කියන වගේ ටංකල නෝට් කරගන්න බලන්න. පහලින් පුතේ ඉක්මන් කරන්න බලන්න. මෙයා ඉක්පරි නෝට් කරගෙන හවර කරන්න බලන්න. හරි, ඉක්මන් කරලා නෝට් කරගන්න බලන්න.
ඉක්මනට ලිවර් කරන්න. හරි මං කළ ගමු. හරි ඒක පැහැදිලි නෑ වගේ නම් මම ඒකට පැහැදිලිව ඔයාලට දෙන්නම් අදහසක්. රයිට් ඉන්නකෝ මම ඒක ෂෙයා කරන්න. රයිට් හරි මං හිතන ඔය ටික ඔයාලට ලස්සනට නෝට් වෙලා ඇති. ඔය ටික මම බෝඩ් එක ඇඳලා තිබ්බ ටික තමයි ටික පැහැදිලි ඔයාලට ඩිස්ප්ලේ වෙන්නට ඕන නිසා මම ඔයාලා ගන්න ඩිස්ප්ලේ එකට එක දාලා තියෙනවා. හරි ටක් දාලා ඔක ඇද ගන්නක බලන්න, ඉක්පන් කරන්න බලන්න, ලස්සනට ඇද ගන්න ඔය විදිහට ඇද ගන්න බලන්න.
හරි තව නෝට් කරනවා ඉන්නවද ඉවරද වැඩේ? තව මේක නෝට් කරනවා ඉන්නවද ඉවරද මේක? ඉවරද මේ? හරි දැන් ඔයාලගේ ඩිස්ප්ලේ එකේ වැටලා තියෙන සටහන දාගෙන ඉවරද? තව දාගන්නවද? මහා අක්ෂේ නාභිය ඔය ටික ඇරලා ඉවරයි නේද? ආරයිට් හරි වැඩි වරයි කියලා කියනවා. හොඳයි. රයිට් මම දැන් පුංචි පැහැදිලි කිරීම කීපයකට එනවා. දැන් ඔය දැන් ඔය ඩිස්ප්ලේ එකේ තිබ්බ ටික දාගෙන ඉවරයි. පොතේ මම මෙන්න මෙහෙම දෙයක් කියනවා, හොඳ වෙලට අහගෙන ඉන්න. මේ ඉලිප්ස කියන ජාතිය අපිට පුතේ මේ ඔයාලගේ සිලබස් එකේදී කවකටුවෙන් අඳින්න බෑ. ඒ කියන්නේ කොහොමත් කවකටුවෙන් අඳින්න බෑ ඉලිප්ස. දැන් වෘත අඳිනවනේ ඔයාලා කවකටුවෙන්. දැන් පුතා වෘත කවකටුවෙන් ඇඳට ඉලිප්සයක් කවකටුවකින් අඳින්න බෑ. එතකොට ඉලිප්සයක් අපි අඳින්න පාවිච්චි කරන්නේ බොහෝ විට ඔයාලගේ සිලබස් එකේදී නම් අපි කතා කරන්නේ ඉලිප්ස අඳින්න ඔයාගේ නිදහස අතින්. ඒ කියන්නේ ඔයාගේ නිදහසද භාවිතා කරලා තමයි පුතා ඉලිප්ස නිර්මාණය කරන්නේ. හැබැයි දැන් ඔයා මෙතනින් එහාට ඔයාගේ උසස් අධ්‍යාපන කටයුතු වලට ගියාට පස්සේ ඔයාට සමහර විට විශේෂිත උපකරණයක් භාවිතා කරලා ඉලිප්ස නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉලිප්ස නිර්මාණය කරන උපකරණ තියෙනවා. හැබැයි ඔයාගේ A-level syllabus එකට ඒ දේවල් අයත් නැහැ කියලායි කියන්න තියෙන්නේ. තේරුණානේ? මොකද දැන් මම මෙහෙම දෙයක් කියනවා. ඉලිප්සයක් දැක්කට පස්සේ පොද ඉලිප්සයේ වැඩිම දුර සහිත ස්ථාන දෙක අතර දුරට නැත්තම් ඒ ස්ථාන දෙක අතර අතර රේඛාවට කියනවා මහා අක්ෂය කියලා. අඩුම දුර සහිත ස්ථාන දෙක අතර අතර රේඛාවට කියනවා සුළු අක්ෂය කියලා. හරිනේ? වැඩිම දුර සහිත ස්ථාන දෙක අතර අතර රේඛාවට මහා අක්ෂය, අඩුම නැත්තම් කෙටිම දුර සහිත ස්ථාන දෙක අතර යාකන අතර රේඛාවට කියනවා සුළු අක්ෂය. එතකොට මහා අක්ෂයයි සුළු අක්ෂයයි ඡේදනය වෙච්ච තැන ඉඳලා A හෝ B තියෙන දුර අරය කියලා අරගෙන, එහෙමත් නැත්නම් මහා අක්ෂය දුරින් හරි අඩක් කවකටුවට අරගෙන C ලක්ෂය හෝ D ලක්ෂය තියලා ඡාප දෙකක් ඇඳගත්තාම ආන්නේ ඡාප වදින තැන දෙක තමයි අපි කියන්නේ පුතා නාභි කියලා. පැහැදිලිද? හරි, ඔන්න නාභි පිහිටන තැන මම පැහැදිලි කළේ. අපි අන්නේ ටික පුතේ ලස්සනට නෝට් කරගනිමු. ඔයාලා මේ සරණ ඇඳලා පස්සේ මෙන්න මෙහෙම පුතේ නෝට් කරන්න යටින්. හරි, මෙන්න මෙහෙම ලියන්නකෝ. හරි, මෙහෙම ලියන්න. මම මේක ඔයාලගේ ඩිස්ප්ලේ එකට දාන්නම් දරුවනේ. හරි, මම ඩිස්ප්ලේ එකේ ඒක පැහැදිලි කිරීමක් කරනවා මෙන්න මෙහෙම. ඔය සටහනත් එක්ක. හරි, ඔයාලගේ දරුවනේ ඔය සටහන තියෙනවා. ඔය සටහන වල ඇඳගත්තා. එයාට යටින් පුතේ ඩොට් එකක් දාලා මෙන්න මෙහෙම ලියන්න. මෙහෙම ලියන්නකෝ එයාට යටින්. හරි, එයාට යටින් ලියන්න පුතේ. ඉලිප්සයේ මේ සරණට යටින් ලියන්න පුතේ. ඉලිප්සයේ එහෙනම් එහෙනම් පළලම ඔය කාගෙද මයික් ඔන් වෙලා තියෙන්නේ? ඒක ඔක් කරගන්න. ඇයි බලන්න ඕනද කියලා සුදුද කියලා. කාගෙද මයික් ඔන් වෙලා තියෙන්නේ? එළියට සද්ද ඇහෙනවා. හරිනේ, රයිට්. වෙන වෙන සද්ද දාන්න එපා, එළියට ඇහෙනවා. හරි, රයිට්. අපි දරුවනේ කතා කරමු මෙහෙම. රයිට්, ඔයාලට මම මේ සටහන දීලා තියෙනවනේ. ඔයාලගේ දැන් ඩිස්ප්ලේ එක ඔක දාගෙන තියෙනවනේ. ඊට පස්සේ පුතේ යාට යටින් මෙන්න මෙහෙම නෝට් කරගන්න. මම දැන් මේ කියන කාරණා ටික ලියනකොට මෙහෙම ඔයාලට මම කියලා දාගන්න කියලා. එලිප්සයේ එලිප්සයේ පළලම ස්ථාන, එලිප්සයේ පළලම ස්ථාන, එලිප්සයේ පළලම ස්ථාන යාකරන රේඛාව, එලිප්සේ පළලම ස්ථාන යාකරන රේඛාව, යාකරන රේඛාව මහා අක්ෂය නමින්ද, මහා අක්ෂය නමින්ද, මහා අක්ෂය නමින්ද පටුම ස්ථාන, පටුම ස්ථාන යාකරන රේඛාව, පටුම ස්ථාන
යාකරන රේඛාව සුළු අක්ෂය නමින්ද හැඳින්වේ? 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 දැන් ඔයාලා නෝට් එක දාලා දෙනකොට එලිප්සේ පළලම හරි එලිප්සේ පළලම ස්ථාන යාකරන රේඛාව මහා අක්ෂය කියලා කිව්වා. පටුම ස්ථාන යාකරන රේඛාව සුළු අක්ෂය කියලා කිව්වා. හරිද? රයිට්. ඊට පස්සේ එයාට යටින් දරුවනේ ඩොට් එකක් දාලා මෙන්න මෙහෙම ලියමු. ලියන්න පොතේ මෙහෙම එයාට යටින් ලියන මෙහෙම මෙහෙම ලියන්න පොතේ මහා අක්ෂයේ මහා අක්ෂයේ දිගින් අඩක් මහා අක්ෂයේ දිගින් අඩක් මහා අක්ෂයේ දිගින් අඩක් කව කටුවකටගෙන කව කටුවකටගෙන කව කටුවකටගෙන කව කටුවකටගෙන එය සුළු අක්ෂයේ එය සුළු අක්ෂයේ එක් කෙළවරක් එය සුළු අක්ෂයේ එක් කෙළවරක් කේන්ද්‍ර කොටගෙන එය සුළු අක්ෂයේ එක් කෙළවරක් කේන්ද්‍ර කොටගෙන එය සුළු අක්ෂයේ එක් කෙළවරක් කේන්ද්‍ර කොටගෙන මහා අක්ෂය මහා අක්ෂය ස්ථාන දෙකකින් මහා අක්ෂය ස්ථාන දෙකකින් කැපීමෙන් මහා අක්ෂය ස්ථාන දෙකකින් කැපීමෙන් නාභි යුගලය ලැබේ. 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 හරි. ඊට පස්සේ ලියන්න එයාට යටින් මෙන්න මෙහෙම ලියන්න. එයාට යටින් මේ රූල දා මේ මේ මෙයාව නෝට් කරගන්න මෙහෙම. දැන් ඉලිප්සය 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 සාමාන්‍ය කවකටුවෙන් ඉලිප්සය සාමාන්‍ය කවකටුවෙන් එලිප්සය සාමාන්‍ය කවකටුවෙන් ඇඳිය නොහැකිය ඇඳිය නොහැකිය ඇඳිය නොහැකිය එය ඇඳිය හැක්කේ එය ඇඳිය හැක්කේ එය ඇඳිය හැක්කේ ලබාගත් ලක්ෂ කිහිපයක් ලබාගත් ලක්ෂ කිහිපයක් ලබාගත් ලක්ෂ කිහිපයක් නිදහස් අතින් නිදහස් අතින් යාකිරීමෙන් හෝ නිදහස් අතින් යාකිරීමෙන් හෝ යාන්ත්‍රික ක්‍රමයකිනි යාන්ත්‍රික ක්‍රමයකිනි යාන්ත්‍රික ක්‍රමයකිනි යාන්ත්‍රික ක්‍රමයකිනි යාන්ත්‍රික ක්‍රමයකිනි යාන්ත්‍රික ක්‍රමයකිනි යාන්ත්‍රික ක්‍රමයකිනි. හරි. හොඳයි. ඔන්න පුතේ දෙන්න ඕන නෝට් එක මම පැහැදිලිව ඔයාලට ලබා දීම සිද්ධ කළා. හරි. දැන් ඔය ටික අඩුපාඩු තව තියෙනවා නම් ටග් ගාලා ලියලා ඉවර කරගන්න. ලියලා ඉවර කරගන්න දරුවනේ. ඉක්මන් ලියලා ඉවර කරගන්න. තව අඩුපාඩු තියෙන දරුවෝ කීප දෙනෙක් ඉන්නවා වගේ ඉක්මන් කරන්න බලන්න.
හරි ඉවරයිද? රයිට්. ඔන්න දැන් පොතේ අපි වැඩ ටික ආරම්භ කරන්න යනවා. හරි අපි දැන් ඔන්න වැඩ ටික ආරම්භ කරන්න යනවා. හොඳින් අහගෙන ඉන්න. දැන් මම යනවා එක්සෑම් එකේ පොතේ ඔයාලගේ විභාගෙට ඉලිප්ස නිර්මාණය කරන්න එනවා. මේ ඉලිප්ස නිර්මාණය කරන ක්‍රම කීපයක් පිළිබඳව අපි දැන් පොතේ සාකච්ඡා කරන්නට යන්නේ. හරිද? රයිට්. ලියන්න පොතේ අපි වෙනවා කතා කරන්න. ලියන ටොපික් එක පොතේ. ටොපික් එක ලියන පොතේ. ඉලිප්ස නිර්මාණය කළ හැකි ක්‍රම. 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 පළවෙනි කෙනා ලියන්න පොතේ. ඡේදක ඡාප ක්‍රමය. ඉලිප්ස නිර්මාණය කළ හැකි ක්‍රම කියලා දාලා ලියන පළවෙනි කෙනා ඡේදක ඡාප ක්‍රමය. ඡේදක ඡාප ක්‍රමය. ඡේදක ඡාප ක්‍රමය. හරි. ලියලා පුංචි ගානක් මෙන්න මෙහෙම ලියා ගන්නකො. මම මේක උදාහරණයකින්ම කතා කරන්නකො. මෙහෙම ලියන්න මෙහෙම. එහෙමද? මහා අක්ෂය. මහා අක්ෂය. මහා අක්ෂය සෙන්ටිමීටර 12ක්ද? මහා අක්ෂය සෙන්ටිමීටර 12ක්ද? සුළු අක්ෂය. සුළු අක්ෂය 8ක් සෙන්ටිමීටරද වූ. සුළු අක්ෂය 8ක් සෙන්ටිමීටරද වූ. සුළු අක්ෂය සෙන්ටිමීටර 8ක්ද වූ. 8ක්ද වූ. ඉලිප්සයක්. ඉලිප්සයක් නිර්මාණය කරන්න. ඉලිප්සයක් නිර්මාණය කරන්න. ඉලිප්සයක් නිර්මාණය කරන්න. හරි. ඔන්න මම දැන් එක වතාවක් පැහැදිලි කරලා දෙනවා ලස්සරට හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ ඔයාල ට්‍රයි කරනවා ගෲප සරහන තලියෙම අඳින්න. ඇඳලා මට ස්ක්‍රීන් ෂොට් එකක් ගාලා ඔහොමම දාන්න. අපි දැන් බලමු. ඉස්සර හොඳට අහගෙන ඉන්න මම එකපාරක් කියලා දෙනවා සුපිරියට අහගෙන ඉඳලා ලස්සන බලමු. පුතා මෙහෙමයි කියන්නේ. මහා අක්ෂය 12 සෙන්ටිමීටර කිව්වට පස්සේ පුතා අඳිනව රේඛාවක්. ඔය රේඛාව තමයි මහා අක්ෂය වෙන්න ඕන රේඛාව. එක තැනක මාක් එකක් දානවා. මෙයා ඒ කවකට්ටට 12 සෙන්ටිමීටර ගන්න අරගෙන මෙතනින් තුඩ තියලා මෙතනින් අඳින ඡාපයක්. මෙයා B. ඒ B දුර 12යි. හරිද? නහගන්න නෑ. ලොකු දෙයක් නෙමෙයි මම කිව්වේ. මොකද්ද මම කිව්වේ? රේඛාවක් ඇඳලා එක තැනක් මාක් කළා A කියලා, අනිත් තැන කැපිටල් B කියලා ගත්තා. හරිද? AB දුර 12 සෙන්ටිමීටර. දැන් අපි AB රේඛාවට ලම්බ සමච්ඡේදකයක් අඳිනවා. කොහොමද ලම්බ සමච්ඡේදකයක් අඳින්නේ? කවකට අරගෙන තුඩ මෙතනින් තියලා උඩින් ඡාපයයි යටින් ඡාපයයි. තුඩ මෙතනින් තියලා උඩින් එකයි යටින් එකයි අඳිනවා. මේ ඡාප ඡේදනයේ වෙච්ච ස්ථාන දෙක යා කරනවා. මෙතන ලම්බකයක්. ඔන්න මේ රේඛාවට ලම්බ සමච්ඡේදකයක් ඇඳා. දැන් අවස්ථා දෙකයි. එහෙනම් පැහැදිලිද? ඊළඟට දරුවනේ දැන් මහා අක්ෂය හරියි. සුළු අක්ෂය කොච්චරක්ද ගන්න ඕනේ? සුළු අක්ෂය වෙන්න ඕන පුතා සෙන්ටිමීටර 8ක්. මෙතනින් උඩට 4යි යටට 4යි තියෙන්න එපා. කවකට්ටට සෙන්ටිමීටර 4ක දුරක් අරගෙන තුඩ මෙතනින් තියලා පොදේ. ඔයා උඩින් ඡාපයක් අඳින්න. අපි හිතමු එක මෙතනින් ආවා කියලා. මෙතනින් තුඩ තියලා මෙතනින් ඡාපයක් අඳින්න. මේ ඡාපය ආපු තැන C, මෙයා D. එතන මේ දුර 4යි මේ දුරක් 4යි. එතන මේ දෙන්න අතර 8ක් එනවා. මම දැන් මේ දෙන්න යා කරනවා ඔහොම. ඔන්න සුළු අක්ෂය හරි 8ක් සෙන්ටිමීටර ආවා. ඒකත් සීන් එකක් නෑනේ. ඔය දෙක ලේසි. හරිද? ඊට පස්සේ මේ දෙන්න ඡේදනය වෙච්ච ස්ථානේ O කියලා ගත්තා. හරිද? ඊට පස්සේ AO කවකටට මැනගත්තා. AO දුර කවකටට මැනගෙන දරුවනේ තුඩ තියන්න C වල. AO දුර කවකටට මැනගෙන කවකට දුර C වල තියලා කවකට දුර C වල තියලා අඳිනවා මෙතනින් ඡාපයයි මෙතනින් ඡාපයයි. මෙයා F1, මෙයා F2. ඔන්න ඔඩික ඉස්සලම කරමු. ආය අහන්න. AB රේඛාව ඇඳලා 12 සෙන්ටිමීටර ගත්තා. ලම්බ සමච්ඡේදකයක් ඇඳලා ඡේදනය වෙච්ච තැන ඉඳලා උඩට 4යි යටට 4යි කියලා දුරවල් දෙකක් මාක් කළා. එතකොට 8ක් ආවා. CD කියලා ගත්තා.
ඒ කෝදුර කවකටට මැනගෙන කවකටතුර සීවර කියලා උඩින් චාපයයි මේ වමෙන් චාපයයි දකුණෙන් චාපය කියලා චාප දෙකක් ඇන්දා මෙයා F එක මෙයා F දෙක නාභි දෙක ලකුණු කළා. ඔන්න ඔය ටික බලන්න ඉක්මනින් කරන්න. අර ඔය ටික ඉස්සෙල්ලාම හැමෝම කරන්න බලන්න. කරලා මට ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්න බලන්න. ඉක්මන් කරන්න.
හරි ඇඳපු දරුව කීප දෙනෙක් නම් මට දාලා තියෙනවා රයිට් හරි වණුජගේ හරි තව වෙනනම් කවුරුත් දාලා නැහැ මං හිතන්නේ රයිට් හරි මම පැහැදිලි කරන්නද මේක දැන් අවුල් වගේද හරි මේ අවුල් වගේද රයිට් හරි මම පැහැදිලි කරන්න ඔන්න බලන්න ඔයාට මම කිව්වේ මහා අක්ෂය AB කියලා ගත්තා මහා අක්ෂය ගණ්ඩ කිව්වනේ පුතේ මම සෙන්ටිමීටර 12ක් දුරට එතන මහා අක්ෂ 12ක් දිගට කියන වා රේඛාවක් ඇඳලා රේඛාවේ දෙකෙලවර AB කියලා ලකුණු කරගත්ත 12ක් දුරේ. ඒක හරිනේ. හරි. ඊට පස්සේ මම කිව්වා AB රේඛාවේ ලම්බ සමච්ඡේදකය අඳින්න කියලා. හරි? ලම්බ සමච්ඡේදකය ගත්තවල ඇඳා. කොහොමද කරේ? කව කටු තුනේ ඒවල තියලා උඩින් ඡාපයයි යටින් ඡාපයයි. B වල තියලා උඩින් එකයි යටින් එකයි කියලා ඡාප දෙකක් ඇඳා ඒ ටික යා කළා. එතකොට දරුවනේ යා කරාට පස්සේ AB රේඛාවේ ලම්බ සමච්ඡේදකේ ආවා ඊට පස්සේ ඒ ලම්බ සමච්ඡේදකේ මත නිපදේ සුළු අක්ෂය තියෙන්නට ඕන ඊට පස්සේ මම සුළු අක්ෂය 8ක් සෙන්ටිමීටර කියලා දීලා තියෙන නිසා කවකටට 4ක් සෙන්ටිමීටර අරගෙන 4ක් සෙන්ටිමීටර අරගෙන තුඩ මෙතනින් තියලා 4කින් ඡාපයක් අදිනවා තුඩ මෙතනින් ගින් තියලා 4කින් ඡාපයක් අදිනවා එතන මේ කොටස 4යි මේ කොටස 4යි මුළු කොටස 8යි ඒ දෙකේවර CD කියලා ගත්තා අර ඡාප දෙක ඡේදනය වෙච්ච ස්ථාන ඒකත් හරිනේ හරි ඊට පස්සේ පොතේ AB රේඛාවේ මම හරි අඩක් ගන්නවා AB රේඛාවේ හරි අඩක් කියන්නේ A ඉඳලා O දක්වා තියෙන දුර ගන්නවා මම කවකටට A ඉඳලා O දක්වා තියෙන දුර කවකටට අරගෙන කවකට තුඩ C වල තියලා මම මෙතනින් ඡාපයකුයි මෙතනින් ඡාපයකුයි ගන්නවා ඔය ඡාප දෙක ඡේදනය වෙච්ච ස්ථාන පොතේ F එක F2 කියලා ගත්තා හරිද රයිට් ඔය දක්වා ඉවර කට්ටි පොඩ්ඩක් මට කියන්න බලන්න අපි ඔය දක්වා සර් හරි අවුලක් නැහැ කියන කට්ටිය දැන් ඔකත් අවුලද නැහැනේ ඔක හොල් නැහැ නේද ඔයාලා මාත් එක්ක සෙට් වෙන්න වැඩ කරද්දී මාත් එක්ක කතා කරන්න ආරට හරි අවුලක් නැහැ හරි රයිට් හොඳයි ඊට පස්සේ ඔන්න මම දැන් වැඩක් කරනවා දැන් පුතා මම කරනවා මෙහෙම දෙයක් ඔයා ගන්න කවකටේ පුංචි දුරක් අරගෙන මම කවකට දුර F එකේ තියලා කවකට දුර F එකේ තියලා පොතේ මම පුංචි දුරවල් කීපයක් මම මෙන්න මේ A ඉඳලා O දක්වා දින රේඛාවේ යම් යම් තැන් වල සලකුණු කරනවා F එකේ කවකට තුඩ තියලා මෙතනින් ඡාපයක් අඳින්න තුඩ මෙතනින් තියලා මෙතනින් ඡාපයක් අඳින්න තුඩ මෙතනින් තියලා මෙතනින් ඡාපයක් අඳින්න සමාන දුරවල් වලින් ආගන්න අය F එකේ කවකට තුඩ තිබ්බා පොඩි දුරක් අරගෙන ඡාපයක් ගෙනුවා මෙතනින් තියලා ආය ඡාපයක් ගෙවුවා මෙතනින් තියලා ආය ඡාපයක් ගෙවුවා මේ ටික පුතා 1 2 3 කියලා ලකුණු කළා 1 2 3 කියලා ඔයාලත් ඔය වැඩේම කරන්න බලන්න මමත් එක්කම දෙයියන් නැත්තම් ඔය වැඩේ අවුල් කරගනි ඔයාලා F එකේ කවකට තුඩ තියලා කුඩා දුරක් අරගෙන ඒ කුඩා දුර භාවිතා කරලා 1 2 3 කියන ස්ථාන තුන හරහා ඡාප ටිකක් අඳ ගන්න බලන්න හරිද ඒක ඉවර කරගත්ත කඩේට මට බලන්න කියන්න හරිද කියලා රයිට් හරි සිතමිනි හරි අනිත් දරුවන්ගේ තත්ත්ව මොකද රයිට් මිනුජ හරි අනිත් අයගේ තත්ත්ව හරි හොඳයි දැන් ඊළඟට රයිට් රයිට් තරුෂ හරි තරුෂගේ හරි දැන් පුතේ ඊළඟට ඔන්න ඔය ටික කරාට පස්සේ දැන් අපි කරන පුංචි වැඩක් හොඳට බලන්න මම දැන් ගන්නවා කවකට කවකට අරගෙන පුතේ කවකට කැපිටල් A වලයි අංක එකේ තියෙනවා කවකට අරගෙන A ඉඳලා අංක එකට දුර මැන ගන්නවා A වල කවකට තුල තියලා පැන්සලිය තුල අංක එකට තියලා A ඉඳලා එකට දුර මැන ගන්න කවකටට A ඉඳලා එක දක්වා තියෙන දුර මැන ගන්න A ඉඳලා අංක එකට දුර මැනගෙන හරි මැනගෙන ඉවර වෙලා ඒ ඉඳලා අන්තිම දුර මැනගෙන උදේ කරන්න කවකට දුර F එකේ තියලා උඩින් ඡාපයයි යටින් ඡාපයයි කියලා ඡාප දෙකක් අඳගන්න ඒ ඉඳලා අන්තිකට දුර මනින්න මැනලා කවකට දුර F එකේ තියලා උඩින් ඡාපයයි යටින් ඡාපයයි අඳින්න ඒ දුර වෙනස් නොකොට කවකට දුර F දෙකේ තියලා මෙතනනුත් පුතේ උඩින් එකයි යටින් එකයි කියලා ඡාප දෙකක් අඳින්න අංගන කියපදේ ආයෙ කියන්න හොඳට අහගන්න ඒ ඉඳලා අංක එකට දුර මනින්න ඒ ඉඳලා අංක එකට දුර මනින්න හරිද කැපිටල් ඒ ඉඳලා අංක එකට දුර මනලා
F එකේ කවකට තුඩ තියලා උඩින් එකයි යටින් එකයි කියලා චාප දෙකක් අඳින්න. ඊට පස්සේ F දෙකේ කවකට තුඩ තියලා උඩින් එකයි යටින් එකයි කියලා චාප දෙකක් අඳින්න. හරි. බලන්න ඒක ඉවර කට්ටියමට කියන්න. ඒකත් ඉවර කරගත්ත කට්ටිය. අවුලක් තියෙනවා නම් ඒත් අහන්න. ආරච්චි හරි. ඒකත් ඉවරයි හුඟක් අයගේ. ඉවරයි. රයිට්. ඊට පස්සේ පුතේ මතර අහන්න. ඊට පස්සේ ඔන්න දැන් අපි මන්නේ A ඉඳලා අංක එකට දුරනේ. දැන් පුතේ B ඉඳලා අංක එකට දුර ගන්න. දැන් අපි ගත්තේ A ඉඳලා අංක එකට දුරනේ. දැන් ගනිමු B ඉඳලා අංක එකට දුර මැන ගන්න කව කට්ටේ. B ඉඳලා අංක එකට දුර කව කට්ටේට මැනගෙන කව කට්ටේ දුර F දෙකේ තියලා මේ ચાපේ මෙතනින් මේ ચાපේ මෙතනින් කපා ගන්න. එකේ ඉඳලා B ට දුර මැන ගන්න කව කට්ටේට අංක එකේ ඉඳලා B ට දුර කව කට්ටේට මැන ගන්න. කව කට්ටේට මැනගෙන කව කට්ට තුර F දෙකේ තියලා මෙතනින් ચાපය මෙතනින් ચાපය කියලා ચાප දෙකක් අඳින්න. ચાප දෙකක් අඳින්න. හරි. දුර වෙනස් නොකොට කව කට්ට තුර තියන්න පොතේ F එකෙන් දැන් අර F දෙකේ තිබ්බ කව කට්ට තුර වෙනස් නොකොට F දෙක එකේ තියලා F එකේ කව කට්ට තුර තියලා අර කලින් නැන්ද ચાප දෙක මෙතනින් සහ මෙතනින් තුනේ කපලා අයින් කරගන්න. හරි. දැන් මම කියපු දේ පැහැදිලිද ඉන්නේ? එකේ ඉඳලා B ට දුර වෙන්නා. කව කට්ට තුර F දෙකේ තියලා මෙතනුනේ මෙතනුනේ ચાප දෙකක් ඇඳා. දුර වෙනස් නොකොට කව කට්ට තුර F එකේ තියලා මෙතනින් සහ මෙතනින් ආය ચાප දෙකක් නිර්මාණය කළා. හරි, කොච්චි වැඩ කරගන්නකෝ. හරි. දෙයක ඉවර ඇති මං හිතන්නේ. හරි, අඩුපාඩු තියෙන හදාගන්න ටට්ටක් ගාලා. හරි, ඒකත් ඉවරයි බලන්න කියන්න. ඒකත් ඉවරයි කියන්න. දැන් අපි ගත්තේ A ඉඳලා එකට දුර වෙන්න, B ඉඳලා එකට දුර වෙන්න. එච්චරයි. හරි බලන්න. හරි ඉවර කට්ටිය පොඩ්ඩක් මට කියන්න. ආරයිට්. හරි, දරුවෝ ටික දාගෙන දාගෙනම හරි සර් කියලා. හොඳයි. දැන් පුතේ අපි A ඉඳලා එකට දුර වෙන්නේ. දැන් ආයේ A වැඩේ ආයේ පටන් ගමු. A ඉඳලා දැන් අංක දෙකට දුර මනින්න. A ඉඳලා අංක දෙකට දුර මනින්න. A ඉඳලා අංක දෙකට දුර මනලා. හොඳට බල අර අර රටාවමයි කියන්නේ. A ඉඳලා අංක දෙකට දුර මනලා F එකේ කව කට දුර තියලා පුතේ මෙතනින් ચાපය මෙතනින් ચાපය කියලා ચાප දෙකක් අනින්න. A ඉඳලා අංක දෙකට දුර මනින්න. A ඉඳලා අංක දෙකට දුර මනලා කව කට තුර F එකේ තියලා උඩින් සහ යටින් ચાප දෙකක් අනින්න. දුර වෙනස් නොකොට කව කට තුර F දෙකේ තියලා පුතේ උඩින් සහ යටින් නැවතත් ચાප දෙකක් අනින්න. A ඉඳලා අංක දෙකට දුර ගත්තා. A ඉඳලා දෙකට දුර අරගෙන කව කට තුර F එකේ තියලා උඩින් සහ යටින් ચાප දෙකක් ඇඳලා. ඊට පස්සේ කව කට තුර F දෙකේ තියලා උඩින් සහ යටින් ચાප දෙකක් ඇඳලා. හරිනේ, ඒක ඉවරයි. දැන් අර කලින් වගේම දැන් A ඉඳලා දෙකට දුර මැන්න වගේම B ඉඳලා දෙකට දුර මනින්න. B ඉඳලා දෙකට දුර මනින්න. B ඉඳලා දෙකට දුර මැනලා කව කට තුර F දෙකේ තියලා කලින් ඇඳ මේ ચાපේ මෙතනින් කපන්න, මෙයා මෙතනින් කපන්න. හරි, දෙකේ ඉඳලා B ට දුර මැනලා කව කට තුර F දෙකේ තියලා උඩින් එකයි යටින් එකයි කියලා ચાප දෙකක් අනින්න. හරිනේ. ඊට පස්සේ පුතේ දුර වෙනස් නොකොට ඔයා ගන්න කව කට F එකට තියන්න. F එකට තියලා අර දෙකේ ඉඳලා B දක්වා තිබ්බ දුර වෙනස් නොකොට F එකේ තියලා මේ ඇඳේ ચાපේ මෙතනින් සහ මේ ඇඳේ ચાපේ මෙතනින් කපන්න. හරි, මොන දැන් ચાප හතරක් කැපුවා. ඒකත් හරි අය බලන්න කියන්න. ඉවර නම් කියන්න. A ඉඳලා දෙකට දුර මැන්න, ඊට පස්සේ B ඉඳලා දෙකට දුර මැන්න. මැනලා ચાප ටික කපාගෙන කපාන ගියේ. දැන් වල ඡාප හතර තැනක කැපිලා තියෙනවා. වම් පැත්තේ හතරයි දකුණු පැත්තේ හතරයි. සේරම අටක් තියෙන්න ඕනේ. ආ රයිට්. හරි, ඉවරයි කියලා කියනවා. හොඳයි. දැන් ඉදිරියක වට තනියම ගන්නත් පුළුවන්. දැන් මොකද තව ඉතිරුනේ? අංක තුනනේ. දැන් මොකද කරන්නට ඕනේ? A ඉඳලා අංක තුනට දුර මනින්න. A ඉඳලා අංක තුනට දුර මනලා A දුර වෙනස් නොකොට F එකේ කව කට තුර තියලා පුතේ උඩින් ඡාපයයි යටින් ඡාපයයි යනගන්න. A ඉඳලා අංක තුනට දුර මනින්න. දුර වෙනස් නොකොට කව කට තුර F එකේ තියලා උඩින් ඡාපය යටින් ඡාපය අදින්න. ඊට පස්සේ F දෙකේ කව කට තුර තියලා නැවතත් උඩින් ඡාපයයි යටින් ඡාපයයි අදින්න. A ඉඳලා අංක තුනට දුර වෙනලා. හරි, A ඉඳලා තුනට දුර වෙන්නා. දුර වෙනස් නොකොට කව කට තුර F එකේ තියලා උඩින් යටින් ඡාප දෙකක් ඇඳලා. එම ඡාප දුරම අරගෙන F දෙකෙත් තියලා තුඩ කව කට්ටේ උඩින් යටින් ඡාප දෙකක් ඇඳලා. හරිද? හරි. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ආ, දැන්
තුනේ ඉඳලා බීට දුර මනින්න. දැන් තුනේ ඉඳලා ඒට මැන්නනේ. දැන් තුනේ ඉඳලා බීට මනින්න. තුනේ ඉඳලා බීට දුර මැනලා කව කට්ට තුනේ F දෙකේ තියලා කලින් නැන්ද චාපේ මෙතනින් සහ මෙතනින් කපා ගන්න. ඊට පස්සේ F එකේ කව කට්ට තුන තියලා මේ චාපේ මෙතනින් මේ චාපේ මෙතනින් කපා ගන්න. හරි. දැන් පුතේ ඔන්න චාප ටික ඡේදනය වෙච්ච ස්ථාන තියෙනවානේ. ඔය ටික පුතේ ගානට යා කරන්න. නිදහස් අතිප කල යා කරන්න. නිදහස් අති යා කරනකොට ලස්සනට ඉලිප්සයක් පුතේ ලැබෙයි. හරි. නිකන් මගේ ගණන් ඉලිප්සයක් නෙමෙයි සමහර නිකන්. ඔයාට ලස්සනට ඉලිප්සයක් හම්බ වෙයි ඔය චාප ටික ඡේදනය වෙච්ච ස්ථාන හරහා යන පරිදි. හරි. බලන්න ඔය නිර්මාණය ආවද කියලා. බලන්න ටක් ගාලවලා ලස්සනට නිර්මාණය කරලා ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න දාන්න බලන්න ඔයාලට. මට බලන්නත් ඕන ඔයාලා කරපු නිර්මාණය හරියට ආවද කියලා. මට ඔහොම දාන්න බලන්න ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා. හරි. ඉක්මන් කරන්න බලන්න පුතේ. රයිට්. වණජ පුතේ ආවද? වණජ ඉස්සර පුතරට උත්තර ආවද? මට ආවනම් නිර්මාණ ඉවර නම් ෆොටෝ එක ගන්න මට දාන්න බලන්න. මට බලන්නට ඕන. සිතුවෙනි නම් උත්තර ගන්න ඇති පුතේ අවුලක් නැතු වේදනේ. හරි. ෂෙනුල්ලේ වත් පුතේ මට දාන්න. රමේෂ් මට නිර්මාණය කරලා ඉවරලා පොඩ්ඩක් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන් පුතේ දාන්න. රමේෂ් නිශෝදනි පුළුවන් මට දාන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා. ඉෂාන් ඒ දරු ටික මට දාන්න පුළුවන් නම්. හරි. ඉක්මන් කරන්න බලන්න. හරි. ඉක්මන් කරන්න බලන්න පුතේ. ඉක්මනින් ගන්න උත්සාහ කරන්න. ආරට. හරි. එකදවරක් නම් එවලා තියෙනවා. තිසර දිශාන්ගේ නිර්මාණය හරි. තිසර හරි පුතේ. ඔය විදිහට තමයි නිර්මාණය වෙන්නේ. හරි. තිසරගේ හරි. අනිත් අයත් මට බලන්න දාන්න. තාම තිසර විතරයි මට දාලා තියෙන එක. තවත් දරුවෙක් කර දෙනවා. වනුජගේ ආරයිට්. හරි. වනුජ පුතේ වාගේ හරි. දරුවෝ දෙන්නෙක් දැනට මට වෙලා තියෙනවා. ඒ දෙන්නගේ හරි. අනිත් අයගේ මොකද තත්ත්වය? ඉස්සරගේ හරි වනුජගේ හරි. අනිත් අයගේ තත්ත්ව ඉෂාන් මට පුතේ දාන්න උත්සාහ කරන්න. නිශෝදනී රමේෂ්
ටිකත් මට ඉක්මනට කරලා දාන්න බලන්න. සිතුවිණි ප්‍රතිපට එවන්න. ආරඩ් නිශෝධනී පුතේ හරි. උදාහරණ ලස්සන නිර්මාණ වෙලා තියෙනවා හරි. හරි වල ගේමක් නැහැ කියන්නේ එක හරි. අනිත් දරුවෝ ටිකත් උත්සාහ කරන්න. හරි මං හිතන හුඟක් අයගේ වැඩ අහවරයි කියලා. රයිට්. අපි ඊළඟ නිර්මාණයටත් යමු පුතේ. එතන තව වෙලා යනවා. හොඳයි. රයිට්. අපි දැන් චාප් මේ මොකද ඡේදක චාප ක්‍රමය පුතේ නිර්මාණයට පාදක කරලා අහවරයි. අපි එතනින් ඉස්සරහට යමු ඊළඟ නිර්මාණයට. ඉලිප්ස් නිර්මාණය කරන්න පුළුවන් ඊළඟ ක්‍රමය ගැන අපි කතා කරමු. හරි, ඉලිප්ස් නිර්මාණය කරන්න පුළුවන් ඊළඟ ක්‍රමය. හොඳයි. ලියන්න පුතේ ඊළඟට අපි යනවා සාකච්ඡා කරන්න පුතා වෘත්ත ක්‍රමය. වෘත්ත ක්‍රමය ඊළඟ ක්‍රමයට අපි පුතේ ලියනවා වෘත්ත ක්‍රමය කියලා. වෘත්ත ක්‍රමය ඊළඟ කෙනා ලියන්න පුතේ වෘත්ත ක්‍රමය. වෘත ක්‍රමය. හරි. මුදල වෘත ක්‍රමය ගැන කතා කරනකොට වෘත ක්‍රමය මම පුංචි උදාහරණයකින්ම දෙන්නම්කො. මෙහෙම ලියන්නකො. එයක් අර විදියටම කතා කරමුද? ලියන්නකො මෙහෙම. අර වටිනාකම් ටිකම ගම ලියන්නකො. මහා අක්ෂය 12ක් සෙන්ටිමීටරද? මහා අක්ෂය 12ක් සෙන්ටිමීටරද? සුළු අක්ෂය 8ක් සෙන්ටිමීටරද? සුළු අක්ෂය 8ක් සෙන්ටිමීටරද? 8ක් සෙන්ටිමීටරද? වන ඉලිප්සය වෘත ක්‍රමයෙන් නිර්මාණය කරන්න. වෘත ක්‍රමයෙන් නිර්මාණය කරන්න. වෘත ක්‍රමයෙන් නිර්මාණය කරන්න. වෘත ක්‍රමයෙන් නිර්මාණය කරන්න. හරි හරිනේ. රයිට්. එහෙනම් මුදේ මුලින්ම කරන්න මෙහෙමයි. ඇඳ රේඛාවක් ඇඳලා මෙයාගේ කෙළවර ගන්නවා A කියලා. කම කටට 12ක් සෙන්ටිමීටර ගන්න. මෙතනින් තුඩ තියලා අඳිනවා චාපයක් මෙතන කැපිටල් B. ඔන්න පුතේ AB දුර. ඊට පස්සේ කම කට අරගෙන තුඩ මෙතනින් තියලා පුතේ උඩින් චාපයයි යටින් චාපයයි මෙතන තුඩ තියලා උඩින් එකයි යටින් එකයි අදලා මෙතන යා කරන්න. දැන් මෙයාට ලම්බ සමච්ඡේදකයක් මෙතන අපි අඳලා දෙනවා. දැන් මේ ලම්බ සමච්ඡේදකය මත කලින් වගේම 4 4 ලකුණු කරන්නට ඕනේ. කවකට අරගෙන 4ක් සෙන්ටිමීටර අරගෙන තුඩ මෙතනින් තියලා 4ක දුරින් තුඩ මෙතනින් තියලා 4ක දුරින් යා කරලා අපි මෙන්න මේ රේඛාව නිර්මාණය කරනවා. මෙයාම CD කියලා ගන්නවා. මෙයා 12යි, මෙයා දැන් 8යි. අර කලින් කරපු නිර්මාණයමයි. ඕක කරන්නම ටග් ගාලා හැමෝම බලන්න. ඕක ඉක්මනින් කරන්න. ඕක ඉක්මනින් වැඩ කරන්න බලන්න. හරි. ඉවරද? අඩු පාඩු තියෙනවද?
හරි ඉවරයි. ඊට පස්සේ පුතේ කරනවා මෙහෙම කවකට අරගෙන කවකට තුඩ මොකද සී කියන්නේ මේවා පොඩි තැනකට ඉය. ඉස්සර ලොකුට යන්නේ නැහැ හරි. මම හිතනවා සී මෙතන ඩී මෙතන කියලා මම හිතන්නේ නැහැ. හරි. දැන් මම ගන්නවා කවකටේ තුඩ මම මේ දෙන ඡේදන විචිතන ඕ කියලා දාලා කවකටේ තුඩ මම මෙතනින් තියලා සීට හෝ ඩීට තියෙන දොර array කියලා අරගෙන අදින මම දරුවනේ සර්කල් එකක්. මේ සර්කල් එක මට මෙහෙම වෙනවා කියලා හිතන්නකෝ. ඔන්න CD array වන විදියට මට වෘත්තයක් එනවා. ඊට පස්සේ මම O ඉඳලා A දක්වා තියෙන දුර array කියලා අරගෙන O කේන්ද්‍රය කරගෙන මේ දක්වා තියෙන දුර array කියලා අරගෙන අන්න තව සර්කල් එකක්. ඒ සර්කල් එක මට මෙහෙම එනවා. හරි හිතන්න කොහමද? ඔන්න කේන්ද්‍රය O වන පරිදි විෂ්කම්භයේ CD සහ AB වන පරිදි වෘත්ත දෙකක් මට ආවා. ඉතින් එක වෘත්තයක array හතරයි අනිත් එකේ array හයයි. හරි ඔය වෘත්ත දෙක නිර්මාණය කරන්න බලන්න ඉක්මනින්ම. හරි තාපට පාවිච්චි කරලා ටක් දාලා සර්කල් දෙක අනින්න. හරි ඒක ලේසි. එක ඉවර කට්ටිය මට බලන්න කියන්න. එක ඉවර කට්ටිය කියන්න. වෘත්ත දෙක අතර ඉවර කට්ටිය මට පොඩ්ඩක් කියන්න. ඉවර නැද්ද? හරි. ඉවරයි. රයිට්. ඊට පස්සේ පොදේ අපි කරන මේ පුංචි වැඩක්. මොකද්ද කරන්නේ? මම කරන පොදේ මෙන්න මේ කැමැති එක්ක අභ්‍යන්තර වෘත්තය ගත්තත් කමක් නැහැ, බාහිර වෘත්තය ගත්තත් කමක් නැහැ. කැමැති වෘත්තයක පරිධිය පුතේ සමාන කොටස් 12කට බෙදන්නට ඕන. ඒක හරි ලේසි. දැන් මේ එක කෝණයක් අංශක 90ක් වෙලා තියෙන නිසා 90 කැරි 4ක් නේ මේ වෘත්ත දෙකටම අයත් වෙන්නේ. දැන් මේ වෘත්තයේ මේ කෝණ අංශක 90යි 93 බෙදුවොත් එක කැරණක් 30 ගන්න බෙදුවොත් කැරි 3කට එනවා 3ව 4ක් කියන්නේ 12ක් එනවා. මට අවශ්‍ය වෙනවා මේ වෘත්තයේ සමාන කොටස් 12කට බෙදන්න. ඒ සඳහා මම කරන මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද දන්නවද කරන්නේ? මම O ඉඳලා B දක්වා දුර කවකටන මැන ගන්නවා array කියලා. OB දුර කවකටන මැන ගන්නවා. මැනගෙන මැන ගන්නකොට OB දුර කවකටන ගන්න. ඒකට සෙන්ටිමීටර් 6ක දුරක්. අරගෙන කවකට තුනේ B වල තියලා අඳින්න පුතා මෙතනින් ඡාපයක්. දුර වෙනස් නොකර මෙතනින් තුන තියලා ඡාපයක් ගත්තා. මෙතනින් තුන තියලා මේ පැත්තට ඡාපයක් අඳින්න. කවකට තුනේ B වල තියලා උඩින් ඡාපයයි යටින් ඡාපයයි කියලා ඡාප දෙකක් ඇඳා. හරිද? හරි. ඊට පස්සේ පුතේ දුර වෙනස් නොකොට කවකට තුන මෙතනින් තියලා දැන් ඇත්තටම මේ 90ක කෝණය අපි මෙහෙම ඡාපයක් ගත්ත ගමන් මේ කෑල අංශක 60යිනේ මේක 30යිනේ. එතකොට මේ කෑල 60යි මේක 30යිනේ. මම ඊට පස්සේ කරනවා දුර වෙනස් නොකොට කවකට තුනම මම තියනවා මෙන්න මෙතන. මෙතන තියලා මම මෙතන කවකට තුන තියලා අඳිනවා මෙතනින් මේ පැත්තට ඡාපයක් කවකට තුන මෙතන තියලා අඳිනවා මේ පැත්තට ඡාපයක්. බලන්න මම මොකද කරේ කියලා. OB දුර කවකටට ගත්තා. B වල කවකට තුන තියලා උඩින් ඡාපයක් ඇඳලා යටින් ඡාපයක් ඇඳලා. හරි. දුර වෙනස් නොකොට මෙතනින් තුන තියලා මේ පැත්තට ඡාපයයි මෙතනින් තුන තියලා මේ පැත්තට ඡාපයයි කියලා ඡාප දෙකක් ගත්තා. හරි. දැන් ඔන්න ඔය ඡාප ටික මේ කේන්ද්‍රයත් එක්ක යා කරමු. මෙයා මෙයත් එක්ක යා කරද්දි මට ඇඳ හැකි මෙන්න මෙහෙම රේඛාවක්. මම එක වෙනම පාට් එකකින් අදින්නම්. මෙයා මෙයත් එක්ක යා කළාම මෙහෙම අදිනවා. මෙයා මෙයත් එක්ක යා කළා මෙහෙම අදිනවා. මෙයා මෙයත් එක්ක යා කළා මෙහෙම අදිනවා. බලන්න පාට් නම් හරියට ක්ලියර්ලි ඇවිල්ලා නැතුවද? ඒක කොහොම සටහනක් වාඩ ඇවිල්ලාද ඉන්නේ? හරි. ඔන්න ඔය විදිහට ඔබ බෙදා ගන්න බලන්න ට්‍රක් ගාලා. OB දුර කවකට නරගෙන කවකට තුන D වල තියලා උඩින් ඡාපයයි යටින් ඡාපයයි ගෙවුවා. දුර වෙනස් නොකර මෙතනින් තියලා මෙතනින් ඡාපය මෙතනින් තුන තියලා මෙතනින් ඡාපය කියලා ඡාප දෙකක් ගෙවුවා. ගහල මේ හැම ඡාපයම කේන්ද්‍රත්ත කියා කළා. ඔන්න සමාන කොටස් 12කට බෙදුණා. හරි බලන්න මේකෙත් වැඩි ඉවර කට්ටිය. වැඩි කරලා ඉවරලා මට බලන්න කියන්න හරිද නැද්ද කියලා. අවුලක් තියෙනවා නම් ඒත් කියන්න. අවුලක් තියෙනවා නම් කියන්න.
කියනද? හරි. දැන් ඊට පස්සේ පුතේ අපි කරනවා මෙහෙම දෙයක්. ඔන්න බලන්න. මම කරන දේ තමයි හරි. දැන් මෙන්න මෙතන හොඳට බලන්න. මෙන්න මේ පුංචි වෘතේ, අභ්‍යන්තර වෘතේ මෙතනයි මෙතනයි පරිධි දෙක තියෙනවානේ. ඔයා රූල් අරගෙන රූල් මෙහෙම තියන්න. රූල් අරගෙන මේ මේ පරිධිය මත ඡේදන වෙච්ච ස්ථාන දෙක රූල් තියන්න. තියලා මෙතනින් එළියට යන දුර මෙන්න මෙහෙම කඩ රේඛාවකින් මගක් යා කරන්න. මෙතනින් මේක කඩ රේඛාවකින් මගක් යා කරන්න. රූල් මෙතනයි මෙතන ලක්ෂ දෙක අතරට තියන්න. තියලා එළියට යන දුර මෙන්න මෙහෙම රේඛාව කඩ රේඛාවකින් මගක් දුරට අඳින්න මෙහෙම. හරි. ඊට පස්සේ මෙතනයි මෙතෙන්ට රූල් තියන්න. තියලා මෙතනින් එළියට යන දුර මෙහෙම අඳින්න. මෙතනත් එළියට යන දුර අඳිනවා. මෙතෙන්ටයි මෙතෙන්ටත් රූල් තියන්න. එළියට යන දුර මෙහෙම අඳින්න. මෙයාගෙත් මෙහෙම අඳින්න මගක්. හරි. ඒ අභ්‍යන්තර වෘත්තයට කරපු දේ බාහිර වෘත්තයේ තියෙනවානේ. බාහිර වෘත්තයට කරන මෙහෙම දෙයක්. මේ ලක්ෂයයි මේ ලක්ෂයයි එකට මෙහෙම රූල් එකකින් තියන්න. තිබ්බට පස්සේ ඒ දෙන්න දරුණි මෙයා හම්බ වෙන පරිදි මෙහෙම යා කරන්න. මෙයයි මෙයයි අතර රූල් තියන්න. රූල් තියලා මෙයා මෙහෙම පල්ලෙහාට යා කරන්න. මෙයත් මෙහෙම පල්ලෙහාට යා කරන්න. මෙයයි මෙයයි අතර රූල් තියන්න. තියලා මෙතන මෙහෙම චාර් රේඛාවක් ගන්න. මෙතන මේ රේඛාව ගන්න. මෙයයි මෙයයි අතර රූල් තියන්න. මෙයා මෙතන මෙහෙම ගන්න. මෙයා මෙතන මෙහෙම ගන්න. හරිද? දැන් මෙන්න මේ ලක්ෂ ටික තියෙනවානේ. ලම්බ කාපු මෙයා එක පොයින්ට් එකක්. මෙයා එක පොයින්ට් එකක්. මෙයා එකක්. මෙයා එකක්. මේ පොයින්ට් එකක්. මෙතන පොයින්ට් එක තව එකක්. මේ පොයින්ට් එක තව එකක්. මෙයා තව එකක්. මෙයා තව එකක්. මෙයා තව එකක්. මේ පොයින්ට් එක තව එකක් කියලා සලකලා ඔය පොයින්ට් එක පුතා යා කරන්න. ඔය පොයින්ට් එක යා කරද්දී ලස්සන ඉලිප්සයක් වඩ ලැබෙනවා. ඒ ඉලිප්සෙ වෙන මෙහෙම ලැබෙයි. ඔන්න විදිහට ඉලිප්සයක් ලැබෙනවා. බලන්න ඔය ඉලිප්සය ආවද කියලා. හරි. ටක් ගාල බලන්න ගන්න. ඔය ඉලිප්සය තමයි පුතේ වට එන්නට ඕන. බලන්න ඔය ඉලිප්සය ආවද කියලා. අඩු පාඩු දෙනවනම් ටක් ටක් ගාලා හදා ගන්න. වැඩි ඉවර කරපු දරුවෝ ටික මට ටක් ගාලා බලන්න ඔගේ ස්ක්‍රීන් ෂොට් එකක් කරලා දාන්න. ඉක්මන් කරන්න බලන්න. හරි ඉක්මන් කරලා ගන්න බලන්න. ඉක්මන් කරලා ගන්න. හරි ඉවරද පුතේ?
ඉවරනම්මට කියන්න ඉක්මන් කරන්න බලන්න සම්පූර්ණ කරන වැඩේ. වැඩේ ඉවර කළාම ඩිස්ක්‍රිප්ෂන් ටැග් ගහලා දාන්න. අම වෙලා ඕනද පුතේ අපි ඊළඟ නිර්මාණයට යන්න. ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඉවුවේ නැහැ. චැට් එකකට මට දාන්න බලන්න ස්ක්‍රීන්ෂොට් එක ගහලා නිර්මාණය ඔයාලා වැඩ කරලා ඉවරච්ච එකේ. රයිට් එතකොට රයිට් වංචගේ නිර්මාණය ආරයිට් හරි හරි ලැබෙලා දෙනවා වංච වලපොතේ හරි නිර්මාණය තිසරගේ බලමු තිසරගේ රයිට් හරි තිසරගේ හරි හරි රයිට් හරි ඒ දෙන්නගේ නිර්මාණ දෙක ලස්සනට ලැබෙලා දෙනවා හරි අනිත් අයගේ මොකද තත්ත්වය තාම මට කිව්වේ නැහැ හරි අනිත් අයගේ බලන්න නිර්මාණ ටික මට බලලා දාන්න ටට්ටක් ගන්න ඇන්දි නැද්ද අනිත් අය අඳින්න දින්න බෑ හරි මේ පන්ති ඉද්දි දැන් අර බර ෆිසිකල් ක්ලාස් එකක් වගේ නෙමෙයි මේක
අපිට ඔයාලව පේන්නේ නැහනේ. එහෙනම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ කරන දේවල් ටික මම එක කතා කරලා එකින් කරන දේවල් ටික බලන අනිවාර්යයෙන්ම මට අනිත් පැත්තට ඒ ටික සබ්මිට් කරන්න. ඒතර මට අයිඩියා එකක් ගන්න එක ඔයාලට මේ වැඩේ හරියට සෙට් වුණා කියලා. පැහැදිලිනේ? හරි. ඔන්න අපි ඡේදක ඡාප ක්‍රමය කියලා කතා කළා, වෘත්ත ක්‍රමය කියලා කතා කළා, ඉලිප්සයක් නිර්මාණය කරන. ඊට පස්සේ එනවා අපි කතා කරන පොතේ ඍජු කෝණාශ්‍ර ක්‍රමය. දැන් ඊළඟ ක්‍රමය පුතා ඍජු කෝණාශ්‍ර ක්‍රමය. තුන්වෙනි ක්‍රමය ලියන පොතේ ඍජු කෝණාශ්‍ර ක්‍රමය. ඍජු කෝණාශ්‍ර ක්‍රමය. තුන්වෙනි ක්‍රමය ඍජු කෝණාශ්‍ර ක්‍රමය. ඍජු කෝණාශ්‍ර ක්‍රමය. හරි. මොකක්ද මේ ඍජු කෝණාශ්‍ර ක්‍රමය කියන්නේ කියලා අපි කතා කරමු. ඍජු කෝණාශ්‍ර ක්‍රමය කියලා කියන්නේ ඍජු කෝණාශ්‍රයක් පාදක කරගෙන ඉලිප්සයක් නිර්මාණය කරන ක්‍රමයක් තමයි අපි මෙතනදී කතා කරන්නේ. එතකොට මේ ඍජු කෝණාශ්‍රයක් පාදක කරගෙන ඒ වගේ නිර්මාණයක් කරන්න කොහොමද කියන එක තමයි මෙතනදී අපි කතාවට ලක් කරන්නේ. හරි. දැන් මම පැහැදිලි කරන්න කොහොමද ඍජු කෝණාශ්‍ර ක්‍රමය කියන කොටස අපිට අත්බැහැ කරගන්න පුළුවන් වෙන්නේ කියලා. අපි පුංචි ගානකින් එමු. ලියන්න ඍජු කෝණාශ්‍ර ක්‍රමය කියලා ලිව්වා. හරි. ඍජු කෝණාශ්‍ර ක්‍රමය කියලා ලිව්වා. ලියලා ලියන්න මෙහෙම. ලියන්න මම අර නිර්මාණයම ගන්නද? අර නිර්මාණයම ගමුනේ. ලියන්නකෝ මෙහෙම. මහා අක්ෂය 12ක් සෙන්ටිමීටරද? මහා අක්ෂය 12ක් සෙන්ටිමීටරද? සුළු අක්ෂය 8ක් සෙන්ටිමීටරද? සුළු අක්ෂය 8ක් සෙන්ටිමීටරද? වූ 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 8ක් සෙන්ටිමීටරද වූ ඉලිප්සය නිර්මාණය කරන්න. ඉලිප්සය නිර්මාණය කරන්න. ඉලිප්සය නිර්මාණය කරන්න. ඉලිප්සය නිර්මාණය කරන්න. හරි. ඉලිප්සය නිර්මාණය කරන්න. හොඳයි. දැන් බලන්න පොතේ. මෙහෙමයි ඔය කියන්නේ මහා අක්ෂය සුළු අක්ෂයේ තත්ත්ව ටික අපිට දෙනවනේ පොතේ. දැන් මහා අක්ෂය සහ සුළු අක්ෂයේ තත්ත්ව ටික අපිට දුන්නට පස්සේ ඒ අය භාවිතා කරලා කොහොමද මේ නිර්මාණය කරන්නේ කියන එක තමයි මෙතනදී අපි දැන් කතා කරන්නට යන්නේ. හරි. දැන් චුට්ටක් බලාගෙන ඉන්න අපි මුලින්ම පොතේ ඔය දීලා තියෙන දත්ත නැත්තම් ඔය දීලා තියෙන කතන්දර වලට අනුව අපි දරුවනේ මෙයාලගේ ගන්නව මුලින්ම ඍජු කෝණාශ්‍රයක් ඔය කියන නිර්මාණ වලට පාදක වෙන්න. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. මම කරනවා ඔය මහා අක්ෂය 12යි සුළු අක්ෂය 8යි කියන නිසා ඔතේ ඍජු කෝණාශ්‍රයක් හැම ගන්නවා. මේ අඳින ඍජු කෝණාශ්‍රයේ එක පැත්තක දිග 12යි පළල 8යි. මේ පැත්ත 12යි. මේ පැත්ත 8යි. ඇඳලා ඍජු කෝණාශ්‍රයක් අක් ගාලා ඇඳලා මේකේ විකර්ණ දෙක අඳින්න. මෙයා සහ මෙයා. එතකොට මෙයා තමයි AB මහා අක්ෂය. මෙයා තමයි CD සුළු අක්ෂය. හරි. AB මහා අක්ෂය CD සුළු අක්ෂය. හරි. ඔක නිර්මාණය කරන්න කොටක් ගාලා. ඉක්පල් කරන්න. හරි. ඒක නිර්මාණය කරගෙන ඉවර වුණාට පස්සේ පුතේ මෙතන කේන්දර අපි ඕකේ හිතමුකෝ. මම මෙතන දැන් මේක 12ක් නේ. එතකොට මේක ඇල 6යි නේ. මම මේක සමාන කොටස් 4කට බෙදා ගන්නවා. මෙයක් සමාන කොටස් 4කට බෙදෙනවා. එතන මේ අක්ෂය සමාන කොටස් 4කට බෙදද්දී 1.5 බැගින් වෙච්ච කෑලි 4කට තමයි බෙදන්නේ. ඊට පස්සේ මේ කොටස 8යි නේ. එතන මේ උඩ කෑල්ල 4ක් නිසා ඒකත් සමාන කෑලි 4කට බෙදෙනවා සෙන්ටිමීටරක බැගින්. එතන මෙයක් මම මේ විදිහට බෙදා ගන්නවා. මෙයත් ඒ විදිහටම බෙදා ගන්නවා. මෙයත් ඒ විදිහටම බෙදා ගන්නවා. හරි. එහෙම බෙදාගෙන මම පුතේ මෙයාලව නම් කරනවා. 1 2 3. 1 2 3. ඊට පස්සේ 1 2 3. මම ඔය නෝට් කරන පිළිවෙලටම ලියන්න. 3 2 1. 1 2 3. තුන දෙක එක සමාන කොටස් වලට බෙදා ගන්න. මේ AB අක්ෂය 1.5 බැගින් වෙන් කරගන්න. ඉතිරි ඒවා සෙන්ටිමීටර බැගින් වෙන් කරගන්න. හරි.
ඔය නිර්මාණය ඉක්මනින් ඉවර කරන්න බලන්න. හරි, ඔය ටිකට අටක් කාලි ඉවර කරන්න බලන්න. මම ඉක්මන් කරලා ගන්න බලන්න. ඉක්මන් කරලා ගන්න. හරි, ඉවරද? මං හිතනවා මේ ටික නම් ඉවරයි කියලා. රයිට්, දැන් අපි නිර්මාණය පටන් ගනිමු. හරි, සරල නිර්මාණයක් තියෙන පොතේ මෙතනදී. හරි, ඔයාලා කරනවා මෙන්න මේව. දැන් මමත් එක්ක මෙන්න නැත්තම් මේක වැඩ අවුල්යයි. ඔයා පොතේ මුලින්ම C වල ඉඳලා අංක එක යා කරන්න. C වල ඉඳලා අංක 1, C වල ඉඳලා අංක 2, C වල ඉඳලා අංක 3 යා කරන්න ටක් ගාලා. C වල ඉඳලා 1 2 3 යා කරන්න පිළිවෙලින් මමත් එක්ක මෙයා. C වල ඉඳලා 1 2 3 යා කරන්න. හරිද? රයිට්. C ඉඳලා 1 2 3 යාකලා. ඊට සමහරව D වල ඉඳලා එක හරහා රේඛාවක් අඳිනවා මේ එක කියන රේඛාව කැපෙන්න. D ඉඳලා දෙක හරහා රේඛාවක් අඳිනවා දෙක කියන රේඛාව කැපෙන්න. D ඉඳලා තුන හරහා රේඛාවක් අඳිනවා තුන කියන රේඛාව කැපෙන්න. දැන් මෙතන එක ලක්ෂයක්, මෙතන තව ලක්ෂයක්, මෙතන තව ලක්ෂයක්, මෙතන එකක්, මෙතන එකක්. ඔන්න ලක්ෂ ටිකක් ආවා. ඔය නිර්මාණය කරන ට්‍රක් ගාලා D වල ඉඳලා එක හරහා එකට, දෙක හරහා දෙකට, තුන හරහා තුනට රේඛාවක් ඇඳලා ඉක්මන් කරන්න බලන්න. හරි, ඉවරනේ? හරි, ඉවර නේද? රයිට්. ඊට පස්සේ ඕකම අඳිනවා මේ පැත්තට. C වල ඉඳලා මේ පැත්තට පනින්න. C වල ඉඳලා 1 2 3 යා කරන්න. C වල ඉඳලා 1 2 3 යා කරන්න.
ඊට පස්සේ ඩී වල ඉඳලා අර මේ පැත්තට කතා වගේ වැඩක් කරන්න ඩී වල ඉඳලා එක ආහාර රේඛාවක් එකට අඳින්න ඩී වල ඉඳලා දෙක ආහාර රේඛාවක් දෙකට අඳින්න ඩී වල ඉඳලා තුන ආහාර රේඛාවක් තුනට අඳින්න මෙන්න මේ මෙතන එක ලක්ෂයක් මෙතන එක ලක්ෂයක් මෙතන එකක් කියලා ගන්න ඔය ඡේදන වෙච්ච ස්ථාන ටික පිළිවෙලක් තියෙන්නේ ඔකේ හරි එකවරනේ ඊට පස්සේ එකවරයි ඊට පස්සේ d වල ඉඳලා පොදේ මෙතන 1 2 3 ඔය තුනේ ආ කරන්න d වල ඉඳලා 1 2 3 කියන තුනේ ආ කරන්න d වල ඉඳලා 1 2 3 ආ කරන්න ඉවරද හරි ඊට පස්සේ ඒ රේඛා තුනට c වල ඉඳලා දින රේඛා ටිකක් c වල ඉඳලා එක හරහා රේඛාවක් එකෙන් ඉවර කරන්න දෙන්න සීහරහා දෙක හරහා රේඛාවක් දෙකෙන් ඉවර කරනවා අඳින්න සී ඉඳලා තුන හරහා රේඛාවක් තුනෙන් ඉවර කරනවා අඳින්න මෙතන එකක් මෙතන තව එකක් මෙතන තව එකක් මේ ඡේදයේ ලක්ෂ තව එකක් කොයි ටිකක් අඳින්න එකක් ගා එක හරහා එකට දෙකට තුනට රේඛා ඇඳලා තියෙන්නේ වැඩි ඉවර කට්ටේ මේ පැත්තට දෙයක් කරන්න පුළුවන් වලට කරන්න දැන් ඉවරද මෙතනදී ඊළඟට d හරහා 1 2 3 ඔය තුන්දෙනා තනින්න d හරහා 1ට 2ට 3ට රේඛා තුනක් අඳින්න d හරහා 1 2 3 යාකර රේඛා තුනක් අඳින්න හරි ඊට පස්සේ c ඉඳලා 1 හරහා 1ට රේඛාවක් අඳින්න 2 හරහා 2ට රේඛාවක් අඳින්න 3 හරහා 3ට රේඛාවක් අඳින්න මෙතන එකක් මෙතන එකක් මෙතන එකක් ඔය ලක්ෂ තුන යා කරන්න හරි ඔය ටික යා කරන්න දැන් පිළිවෙලට මේ ටික පිළිවෙලට යා කරද්දී පාඩ පොතේ ඔන්න ඔය වගේ නිකන් අන්නාස ගෙඩියක හැඩය ගත්ත ඉලිප්සයක් පාඩ පොතේ ලැබෙනවා හරි ඔන්න ඔය හැඩය බලන්න ගන්න උත්සාහ කරන්න ඔය හැඩය ගන්න බලන්න බලන්න උත්සාහ කරන්න ගන්න ටක්ටක් ගාලා ගත්ත කට්ටිය මට බලන්න ටක්ටර හොඩ එකක් දාන්න වැඩි වරණ තව කවුරුත් නැහැ ඉප්පන් කරන්න බලන්න වැඩි වෙර කට්ටි ටක් කරලා මට ෆොටෝ එකක් දාන්න වැඩි වෙර නම් දාන්න ටක් දාලා තව කවුරුත් නැහැ ඉප්පන් කරන්න බලන්න ඉප්පන් කරලා ගන්න තිසරගේ ක්‍රයිස් තිසරණි තිසරගේ නිර්මාණ නිවැරදි වෙලා තියෙනවා හරි අනිත් පැත්ත ඉක්මන් කරන්න රයිට් හරි කීප දෙනෙක් කියලා තියෙනවා රයිට් නිර්මාණ නිවැරදි අඩුපාඩු තියෙන කට්ටිය ටක් ටක් ගාලා හදා ගන්න බලන්න ඉවරද හොඳයි පොතේ දැන් ආ ලබන සතියේ පන්තිය තියන්න කලින් මම ඔයාලට හෝම්වර්ක්ස් ටිකක් එවනවා අද හෝ හෙට ඔයාලගේ මම ගෲප් එකට දානවා හරි 25 ඔන්ලයින් ගෲප් එකට දානවා ඩ්‍රෝවින් වල ප්‍රශ්න කීපයක් මේ හා සම්බන්ධ ගැටලු කිහිපයක් ඔයාලා මට ඒ ටික හදලා
මට සබ්මිට් කරන්න. හරි නිර්මාණ ටික කරලා බලන්න මට ඒ ටික සබ්මිට් කරන්න උත්සාහ කරන්න. හරි ෆොටෝ ටික මට මේ WhatsApp හරි කරන්න. එතකොට මට බල හැකි ඔයාලගේ වැඩ ටික සාර්ථකද කියලා. හරි මම හෝම්වර්ක්ස් ටිකක් ඔයාලට දෙන්නම්. හරි. එතකොට අදට පුතේ ඊට වඩා අපිට දෙයක් කතා කරන්න කාලය මදි වෙනවා. දැන් නිර්මාණ තුනක් කළා. ওই කරපු නිර්මාණ ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න. හරිද? රයිට්. එහෙනම් අදට මෙතනින් වැඩ ටික පුතේ ආවර වෙනවා. අපේ කාලය මම මෙතනින් නතර කරනවා. මොකද හේතුව ඊළඟට අටවමාර්ට් පටන් ගන්න දෙන අපේ ඉස්සර ක්ලාස් එක 24 රිවිෂන් පන්තියක් තියෙනවා. හරි. ඒ නිසා අද මම හිතන්නේ ඔය ටොඩක් දෙයක් කතා කරගෙන කල මදි. ඔය කරමු ගණන් ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න. මම හෝම්වර්ක් ටිකක් දානවා අපේ ගෲප් එකට 25 ඔන්ලයින් ගෲප් එකට. ඒකට අවිල්ල බලලා ඒ හෝම්වර්ක් ටික කරන්න අද හන්දෑව පුළුවන් මම දානවා. හරි. රයිට්. එහෙනම් පොතේ අදට වැඩට කියවලයි. ඔය ටික අපි ප්‍රැක්ටිස් කරමු. ලබන සතියේ අපි විකසන රූපාදින්න උත්සාහ කරනවා. අපි විකසන දින පටන් ගමු ලබන සතියේදී. හරි. අයිබෝන් පොතේ